අයිබෝවන් පුංචි පණිවිඩයක් දෙන්න මතක් කිරීමක් කරන්න තමයි මේ වෙලාවේ මං හදන්නේ ඒ තමයි අපි අපි ඔබ සියලු දෙනා මේ මේ වෙනකොට රූපවාහිනී මාධ්‍ය ගුවන්විදුලි මාධ්‍ය එතකොට සමාජ ජාලා උපදවි එතකොට මේ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් දැන් රස විඳිනවා නොයෙකුත් දැන් බලනවා අහනවා ඉතින් අපි විවිධ දේවල් ලෝකයේ අපේ රට ඒ වගේම මුළු ලෝකෙම තියෙන දේවල් අපි හඳුනා ගන්නවා මේ අතරතුරදී සෞන්දර්යය එහෙම නැත්නම් කවිය ගීතය කලාව කියන කොටස් අපි අපිට වඩාත් සමීපතම මාධ්‍යයන් වලට ගියොත් අපිට ගීත රසස්වාදය එහෙම නැත්නම් සෞන්දර්ය රසස්වාදය විඳගන්න දැකගන්න ඕනෑ තරම් අවස්ථා වැඩසටහන් විවිධ මාධ්‍යයන් ඔස්සේ අපි රස විඳිනවා අපිට දැක බලා ගන්න ඉඩ කඩ පහසුව සැලසිලා තියෙනවා ඉතින් මේ වෙලාවේ මම මතක් කරන්නේ ඔබට TV ශෛලී නාලිකාව හරහා මෙතෙක් අපි නොදකපු අපි අහපු නැති විදිහේ කතාවක් ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා මේ TV ශෛලී නාලිකාව හරහා ඒකේ නිර්මාතෘවරයා වෙන්නේ අමිල තේනුවරයි අපේ ආදරණීය අමිල අයියා මගේ ආදරණීය අමිල අයියා මොකද මං ඔහු මේ නාලිකාවෙහි නිර්මාතෘ කියලා දැනගත්තාම මගේ හිතට ආවේ මම සහ අමිල අයියාගේ අතර ඇති සහෝදර බැඳීම මොකද ඒ තරමට මං ඌත් එක්ක සමීපතම එක් විදිහට කටයුතු කරනවා මං අමිල අයියාගේ වැඩසටහන් බොහෝමයක මගේ හැමදායකත්වයෙන් අපේ අසන්නන් අපි නර්බන්නන්ව සතුටු කරලා තිනවා ඒ වගේම අමිල අයියාගේ ඇතැම් පද ශෛලි මිනිසුන් අඳවනවා අදටත් ඉතින් මේ අඳවන නලවන අපිව සතුටු කරන අපිව දුකේදී අපිව සහෝදරත්වයෙන් බොහොම ආදරෙන් ඇද බැඳගන්න මේ ශ්‍රේෂ්ඨ මනුස්සයාගේ මේ අදහස ඔබට බෙදා දෙන්න හදන උත්සාහය තමයි TV ශෛලී කියන නාලිකාව. ඉතින් මේ වෙනුවෙන් බොහෝ පිරිසක් අමිලයත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපේ මහේෂ් නිශංකා කියලා. එතකොට අමිලයා ඇතුළු බොහෝ පිරිසක් තව මං නම් දන්න නොදන්න බොහෝ පිරිසක් මේ වැඩසටහනේ අමිලයට සහයෝගය දක්වමින් ඉන්නවා. ඉතින් මම මතක් කරන්න කැමතියි අපේ රට මේ වගේ වසන කාලයක අපිට අනාගතයක් අපේ වර්තමානය කොහෙට හැරෙයිද කියලා හිතා ගන්නවත් බැරි අවස්ථාවක අපිට ආදරය සෙනෙහස දුක කුදුල වේදනාව සංතාපය විරහව කියන මේ හැම දෙයක්ම එකට ගුලි වෙච්ච තැනක ඉර වෙලා හරින්න පුළුවන් නම් ඒකම හිතනවා අපේ ජීවිතවලට ලොකු අත්වලක් වෙයි කියලා අපි අතරමං වෙන්නේ නැති වෙයි කියලා මොකද අපිට තියෙන එකම මනුස්ස සංවේදීතා වැටිපුරුම අපිට කියලා දුන්නේ අමිල තේනවර කියන අපේ බොහොම ආදරණීය කලාකරුවානම් ඒ කියන්නේ මගේ වචනින් කිව්වොත් අපේ ආදරණීය අමිල අයියා ඉතින් මේ අදහස මට වචනින් කියලා ඉවර කරන්න ටිකක් අපහසුයි මොකද ඒ තරමට මේ නාලිකාව හරහා ඔබ අප සියලු දෙනාට ජීවිතය ඉගෙන ගන්න එහෙමත් නැත්නම් මේ ජීවිතය කොච්චරනම් සුන්දරද කොච්චරනම් කටුකද කොච්චරනම් වේදනා සහිතද එහෙමත් නැත්නම් කොච්චරනම් සැහැල්ලුද කියන මේ හැමදේම අමලයාගේ ගීත සහ අපේ ස්වභාවික ගීතය ජනප්‍රිය සංගීතය එහෙම කියලා කොටු වෙන තැනක නෙවෙයි ඇත්ත වශයෙන්ම දුත් සමස්ත සෞන්දර්යවාදී සියලුම දෑ මේ නාලිකාව හරහා ඔබ අප වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන්න බලන්නවා ඉතින් මං ආරාධනා කරනවා ඔබ සියලුම දෙනාට පිටෙක් එකතු වෙන අමිලයගේ මේ අලුත් නවමු අත්දැකීමට ඔබත් එකතු වෙන්න අපිත් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා TV ශෛලී ආදරය වර්ණගෙන දෙන